අයබෝවන්. පසුගිය වගා කන්න කිහිපයක් තුළ සමාජය තුළත් ගොවි ශේෂ්‍ර තුළත් වඩාත් කතාබාකට ලක්වුණු මාතෘකාවක් තමයි සේනා දනබුවගේ හානිය. මේ හානිය මර්ධනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගත්තා. මේ කන්නේ තුළ අප හඳුන්වා දෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වඩාත් තිරසාර පරිසර හිතකාමී සේනා දනබු මර්ධන ක්‍රමයක්. මේ ගැන තමයි අද වැඩසටහනින් ඔබත් එක්ක සාකච්ඡා කෙරෙන්නේ. සේනා දනබුවගේ හානිය පිළිබඳව දැන් අපේ ගොවි මහත්තුරු හොඳින්ම දැනුවත්. සේනා දනබුවගේ හානිය හඳුනා ගන්නා ගොවි මහත්තුරු තම වගාව බේරා ගැනීම සඳහා විවිධ මර්ධන ක්‍රමෝපායන් යොදා ගන්නවා. බොහොමයක් ගොවීන් රසායනික මර්ධන ක්‍රම කෙරෙහි තබා ඇති විශ්වාසය වැඩි බව තමයි පරීක්ෂණාංශ පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් වසංගත තත්ත්වවලදී රසායනික මර්ධන ක්‍රම අනුගමනය කළ යුතුවත් සේනා දනබුවා පාලනය සඳහා දැන් ජෛව විද්‍යාත්මක ක්‍රම කෙරෙහි පරීක්ෂණාංශ යොමු වී තිබෙනවා. දිවයින පුරාම සිදු කරන ලද පරීක්ෂණවලදී සේනා දළඹුවාට හානි කරන හිතකර මේ සතුන් කියන්නේ පරපෝෂිතීන් සහ විලෝපකෙන් වගේ සතුන් ගැන සමීක්ෂණයක් සිදු කරා. එයින් වඩාත්ම සුදුසු වඩාත්ම කාර්යක්ෂම පරපෝෂිතයෝ කීප දෙනෙක් අපි දැනට ගන්නවරු උද්‍යාන භෝග පරීක්ෂණ ආයතනයේ බෝ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පරීක්ෂණ සහ සංවර්ධන ආයතනයේ පෙන්වා දෙන්නේ දළඹුවාගේ හානිය ජෛව විද්‍යාත්මකව පාලනය කළ හැකි බවයි. සේනා දළඹුවාගේ බිත්තරවලට හානි කරන වෙනත් කෘමි සතෙක්, ඉතාම සියුම් කෘමි සතෙක් මේ ඇහැට පේන නොපෙනෙන ගානේ. මේක ඇත්තටම අපේ ලංකාවේම ක්ෂේත්‍රවලින් අපි තෝරගෙන ඒක ගිහිල්ලා අපේ විද්‍යාගාරවල බෝ කරලා වැඩිපුර අපි අද මේ නිදහස් කරනවා ඔගොල්ලන්ගේ ක්ෂේත්‍රවල. එතෙන් මෙතෙන්ද අපි බලාපොරොත්තු වෙනවා මීට පස්සෙවත් මේ කෘමිනාශක ගහන්න එපා, සූටි සතෙක් මේක පින්නේ. මේ පරිසරයේ ඉන්න සතෙක් මං කියවා. දැන් මෙයා කරන්නේ මේ බිත්තර දානවානේ. දැන් සේනා දළඹ වගේ බිත්තර කැදලි අර සොයලා බලමු අපි. මේ බිත්තර කැදලි වලට මේ චූටි මේක දෙබරු වර්ගයක් කියලා අපිට කියන්න පුළුවන්. දෙබරු වර්ගයක් මේගොල්ලෝ ගිහිල්ලා ඒ බිත්තර මත බිත්තර දානවා ඒගොල්ලෝ. එතකොට අපිට මේ ක්ෂේත්‍රවල සම්මිච්චිත 80ක් 90ක් සමහර බිත්තර කැදලි මේගොල්ලෝ සම්පූර්ණ විනාශ කළා. එතකොට ඉතුරු වෙන්නේ 10%ක් විතර. හරි. එතකොට මේ 10%නුත් අපි ඊට පස්සේ ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ගේ කීටයන් ඉන්නේ. කීටයට හානි කරන තව සතෙක් හඳුන්වා දෙන්න. බඩිරුකු වගාවක අපට පරිසරය, නියර, වේලි මේවායේ ස්වභාවික කැලය ලන්ද විනාශ නොකර තබල තරමට ස්වභාවික සතුරන්ට ජීවත් වීමට පරිසරය සැලසෙනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ තැනක සිටින අපේ පරිසරය තුළ සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන් ඕනෑතරම් සිටින බවට පරීක්ෂණාංශ පවසනවා. දැන් මේ ක්ෂේත්‍රයේදී ඔබට දකින්න ඇති සම්පූර්ණයෙන්ම වල්නාශක ගහලා මේ බවුන්ඩරි වලට ඉඳන් වල්නාශක ගහලා තියෙන්නේ. ඒක නිසා මේකේ තියෙන සේනා දළඹුවාගේ ස්වභාවික සතුරන්ගේ ගහණය ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ පළ පොඩි කාලේ මේ වගේ එක සැරයක් විතර උදුළු ගාලා පස්තික පළමුලට එක සැරයක් මේවා කරා නම් ඇති. ඊට පස්සේ වල් පළ වැවුනට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකම බවුන්ඩරිස් වලට වල් නාශක කිසිම ගැසීමේ අවස්ථාවක් නැහැ. එතකොට අපිට පුළුවන් මේ බවුන්ඩරි එකේ හොඳට මේ ස්වභාවික සතුරන්ට අවශ්‍ය රැකවරණයයි ආහාරයයි ලබා දුන්නොත් හරි ඉක්මනට ඒගොල්ලෝ බෝ වෙලා අපේ සේනා දළඹුවා පාලනය සඳහා ඒගොල්ලන්ගේ සම්පූර්ණ සහභාගිත්වය ලබා දෙනවා. සේනා දළඹුවාගේ බිත්තර කීට අවස්ථා යොදා ගනිමින් රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් අනතුරුව මෙම ස්වභාවික සතුරන් බෝ කිරීමකට ලක්කර ගොවි ශේෂ්ත්‍ර තුළදී මොවුන් මුදාහැර වගාවේ දළඹුවාගේ හානිය පාලනය කර ඇති බව ගොවීන් සාක්ෂි දරනවා. පරපෝෂිත කෘමීන්ට හඳුන්වලා දුන්නා. ඒක කරා මං ඊට පස්සේ ඒක 100%ක්ම සාර්ථකයි කියලා මට හිතෙනවා. ආයේ මේ වගාව අක්කර තුන් කාලක් වගේ ඒකට හතර පොලකට වගේ
මුද හැරිය සත්තු. ඒ කල තමයි ගිය ඊට පස්සේ ක්‍රමයෙන් ඒක එහෙමම නැතිවෙලා ගියා. ඒ සේනාදල්බ විනාශ කිරීම සඳහා සත්තු වර්ගයක් දැම්මා. මම පස්සේ කොටු ඇවිදිනකොට ඒ සේනාදල්බ නටබුන් තිබුණා. දල්බ තිබුණා, දල්බ ඔක්කොම කාලා තිබුණා. ඒක නිසා මේ වැඩසටහන ගොඩක්ම සාර්ථක බවට පත් වුණා. ඒ තමයි අපේ ගොවි මහතුරුන්ගේ අදහස. මේ ක්‍රම ප්‍රායෝගිකව Tamanගේ ශේෂ්ත්‍ර තුල අත්හදා බලපු. මේ ක්‍රමයේ හැරුණාම තවත් ක්‍රම තිබෙනවද මේ සේනාදල්ම මර්ධනය සඳහා? තත්ත්වය මෙසේ තිබීදී තවත් එක් පාලන ක්‍රමයක් වන්නේ පෙරමෝන් උගුල භාවිතයයි. පෙරමෝන් උගුල වලින් සේනාදල්බුවගේ පිරිමි සතුන් ග්‍රහණයට ලක් වෙනවා. පරිසරය තුළ මෙලෙස පිරිමි සතුන් විනාශ වූ විට දලඹුවාගේ බෝවීම සහ පැතිරීම පාලනය වෙනවා. මගේ ප්‍රායෝගික දැනීම හැටියට 6 වෙනි මාසයේ 13 වෙනිදා මගේ බඩිරුඟ ගාව අක්කර 1ක් දැනට වයස මාස 1කමාරක් විතර වෙනවා. අක්කර 1ක් තුළ පෙරමුණු උගුල් 2ක් සවි කරලා තියෙනවා. ඒ දෙක තුළ පළවෙනි දිනේ 26 දෙනෙක් අහුවෙලා තියෙනවා. ඒ අනුව දින 7ක් තුලදී මම පරීක්ෂණය වගේ කරලා බැලුවා මේක හැමදාම උදේ. ඒ අනුව 66 දෙනෙක් අල්ලලා තියෙනවා සතියට. 66 දෙනෙක් අහුවෙලා තිබුණා. මම හිතන විදිහට අපි තෙල් බෙහෙත් කොච්චර ගැහුවත් පණුව මැරනවා. ඊට පස්සේ මේක බෝවීම මර්ධනය කරන්න ඉතාම සාර්ථක වැඩසටහනක් තමයි පෙරමෝන් උගුල් භාවිතය කියලා මම විශ්වාස කරනවා. ඒ පෙරමෝන උගුල භාවිතා කරලා සේනාදල්ම මර්ධනය ගැන ඔබ දැනගත්තා. පුෂ්කන් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අංශ විසින් තවත් ජෛව විද්‍යාත්මක පාලන ක්‍රමයක් සොයාගෙන තියෙනවා මේ සේනාදල්ම මර්ධනය සඳහා. ගන්නෝරුව උද්‍යානභුග පරීක්ෂණ සහ සංවර්ධන ආයතනයේ පරීක්ෂණ නිලධාරීන් පින්වා දෙන්නේ තවත් එක් ජෛව විද්‍යාත්මක පාලන ක්‍රමයක් ලෙස ලොව දියුණු රටවල භාවිතා වන සාර්ථක පාලන ක්‍රමයක් වන වෛරසයක් භාවිතයෙන් දලඹුවාගේ කීට අවස්ථා විනාශ වන බවයි. මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔවුන් අපට කිව්වේ මේ වෛරස් එක ඇත්තටම මේ සේනා දළුමවා සඳහාම විශේෂිත වුණු වෛරස් එකක්. ඒ කියන්නේ මේ වෛරස් එක භාවිතා කරනවා කියන්නේ අපි ශේෂයේදී වෙනත් කිසිම දළඹුවකට හෝ වෙනත් කිසිම සතෙකුට හානියක් සිදු නොවන මේ සේනා දළුමවා සඳහාම විශේෂිතුණු වෛරසයක්. මේකෙන් ඇත්තටම පාලනය සිද්ධ වෙන්නේ සේනා දළඹුවම පමණයි. වෙන කිසිම සතෙකුට මේකෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වෛරස් එක අපි භාවිතා කරන්න ඕනේ සේනා දළුමවාගේ කීට අවස්ථාව සඳහා. කීට අවස්ථාවේදීත් කීට අවස්ථාවල තියෙනවා විවිධ අවදි. මූලික අවදි 2-3 1-2 හා 3 කියන අවදි වලට තමයි මේ වෛරස් එක ඉතාමත්ම ක්‍රියාකාරී වෙන්නේ. ඒ නිසා අපි මේ වෛරස් එක භාවිතා කරනවා නම් සේනා දළුමවාගේ මුල් කීට අවදි සඳහා භාවිතා කළ යුතුයි. ඒකෙන් අපට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ පරීක්ෂා කරන්න කලින් විද්‍යාගාර තුල විවිධ සතුන් සඳහා කොයි විදිහයකද බලපෑම් ඇති වෙන්නේ කියලා අපි අධ්‍යයනය කරලා බැලුවා. ඒ මගින් වෙනත් කිසිම සතෙකුට විශේෂයෙන්ම අපේ පරිසරයේ ඉන්න වෙනත් පරිසර හිතකාමී සත්තු ඒ වගේ සතුන්ට හානිදායක වෙනවද කියලා අපි අධ්‍යයනය කරලා බැලුවා. ඒ වගේ සතුන්ට හානිදායක වෙන්නේ නැහැ. මේක ඇත්තටම ලංකාවේ නිෂ්පාදිත වෛරසයක් නෙමෙයි, වෙනත් පිටරටක ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත වෛරසයක්. ඒ රටවල වුණත් මේක භාවිතා කරන්න ප්‍රථම මේ සියලුම අධ්‍යයනයන් කරලා බලලා තමයි වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ. පරිසරයේ සිටින වෙනත් කිසිම කෘමි සතෙකුට හෝ භාවිතා කරන පුද්ගලයෙකුට හෝ භෝගයකට කිසිම හානියක් නැති මෙවැනි පරිසර හිතකාමී පාලන ක්‍රමවලට යොමු වීම අප කළ යුතු කාලීන අවශ්‍යතාවයක්. මේ ජෛව පලිබෝධ නාශකය මිලිලීටර 5ක් ලීටර 16 ස්ප්‍රේ ටැංකියකට අපි යොදනවා. මේක යොදලා ඇත්තටම මේක භාවිතා කරන්න ඕනේ විශේෂයෙන්ම මොකද මේක ජෛව පලිබෝධ නාශකයක් නිසා උදේ 8ට පෙර හෝ සවස් කාලේ. සවස් කාලේ යොදනවා නම් අඩු වශයෙන් සවස 4ටවත් පස්සේ යෙදීම සිද්ධ කළ යුතුයි. මොකද අධික සූර්ය රශ්මි නිසා සමහරලාට මේකේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව මේක විශේෂයෙන් යෙදිය යුත්තේ ආරම්භක අවස්ථාවේ වගාවකට. ඒකට හේතුව තමයි මේ මගින් පාලනය වෙන්නේ මේ සේනා දළඹුවාගේ මූලික කීට අවදි 3. පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි කීට අවදි 3 තමයි පාලනය වෙන්නේ. ඒ සඳහා මුල් අවස්ථාවේ කීට අවදි පාලනය කිරීමට තමයි මේ ජෛව පලිබෝධ නාශකය වඩාත් සුදුසු වෙන්නේ.
අපි මෙතැදි කියන්නන විශේෂ දේ තමා සේනා දල්මෝගේ හානිය තියෙන ශාකවලට පමණයි අපි මේක යෙදුවේ. ඒමගින් තම පාලනය ලබාගන්න පුළුවන්. ඊට පස්සේ අපි දවස් හතකට සැරයක් නැවත නැවත මේ ශේෂ්‍ය නිරීක්ෂණය කරලා හානිය පවතින ශාකවලට යෙදීම සිද්ධ කරා. දැන් මේ අවස්ථාව වෙනකොට අපි මේක මුල් කොළ දෙකක අවස්ථාව ඉඳන් හතර පාරක් පමණ අපි යෙදුවා. යොදල ඉවරලා අපි යෙදීම නැවැත්තුවා. දැන් මේ අවස්ථාව වෙනකොට අපි හොඳට පේනවා මේ වගාව දිහා බැලුවොත් සේනා දළුමෝගේ හානිය අවම මට්ටමක තියෙන්නේ. හානිය ඇත්තෙම නෑ වගේ. සතියෙන් සතිය එක දිගට ස්ප්‍රේ කරා මේ ගස් තෝරලා ඒ හානි විච්චේ වට විතර. එහෙම බෙහෙත් ගහලා ඒක ඉතාමත් සාර්ථක වුණා. එක දිගට ඒක සතියක් දෙක සතියෙන් සතිය වගේ ගැහුවා. මේ සම්පූර්ණ මේ මර්ධනය වෙලා තියෙනවා 99%. මේ ශේෂයේදී අපිට දැක්ගන්න හම්බුණා සේනා දළුඹෝගේ හානිය අවම වුණා. ඒ වගේම ස්වභාවික සතුරන්ගේ ගහණයත් උපරිම මට්ටමක අපිට බලා ගන්න පුළුවන් වුණා. අධික විෂ සහිත පලිබෝධනාශක කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනවට වඩා මෙවන් වූ පාලකමුවලින් සේනා දළඹුවාගේ හානිය පාලනයට අප යොමු වූහොත් අප සිදු කළේ පරිසරය රැකගනිමින් දළඹුවා මර්ධනය කිරීමක් නොවේද? අපිට හෙක්ටයාරයකට යෙදිය යුතු වතුර ටැංකි ප්‍රමාණය ගණන් බලලා ඒ ටැංකි ප්‍රමාණයට ගැලපෙන විදිහට හෙක්ටයාරයකට මිලිලීටර් 100ක් වැඩෙන ප්‍රමාණයට තමයි අපි මේක යෙදිය යුතු වන්නේ. ඊළඟ කාරණය තමයි සේනා දළඹුවාගේ හානිය අපි හුඟක් වෙලාවට දකින්නේ රාත්‍රී කාලේ. වඩාත්ම සුදුසුයි අපිට මේක සවස් කාලේ යොදන්න පුළුවන්. සවස් කාලේ යෙදීම තුලින් සේනා දළඹුවා රාත්‍රියට ඇවිල්ලා පත්‍ර හානි කරනකොට ඒ මගින් සේනා දළඹුවාගේ ශරීරයේ ඇතුළට වෛරසය ඇතුල් වෙලා සේනා දළඹුවා විනාශ කිරීම සිද්ධ කරනවා. වගා කරන පරිසරයේ අපට ස්වභාවික සතුරන් ආරක්ෂා වීමත් පරිසර හිතකාමී ජෛව පාලන ක්‍රමෝපායන් යොදා ගැනීමත් කෙරෙහි ගොවි මහතුරු වැඩි අවධානයක් යොමු කිරීම තුල සේනා දළඹුවා හානිය පාලනය වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනුයි. සැබවින්ම අප සියලු දෙනා පිළිගත යුතු කරුණක් වනු ඇති. එසේනම් අපි ගොවි මහතුරු ලෙස පරිසර හිතකාමී පලිබෝධ පාලනයක් කෙරෙහි අවධානය යොමු කරමු. හොඳයි. ජාතික නිෂ්පාදනයට ගොවිතැනින් දායක වන ඔබට යම් විටක මේ සේනා දළඹු හානිය ප්‍රශ්නයක් වන්නට පුළුවන්. මේදී ඇත්තටම වසංගත තත්ත්වයට ආවොත් අපිට කෘමිනාශක වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් නිර්දේශිත. නමුත් ඒ හැරෙන්නට අපිට පුළුවන් මේ ආකාරයේ ජෛව විද්‍යාත්මක පාලන ක්‍රම තුළින් ඔබේ වගා කටයුතු සාර්ථක කරගන්නද. මේ ගැන ඔබට තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න අධ්‍යක්ෂ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ගන්නුරුව පේරාදෙණියකින් ලිපිනයට. ඒ වගේම මේ වැඩසටහන ගැන ඔබේ අදහස් අපට ලියන්න අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ගන්නුරුව පේරාදෙණියකින් ලිපිනයට. එහෙමනම් යලිත් ලබන සතියේ ඔබ හමු වෙනවා අලුත් කෘෂිකාර්මික තාක්ෂණික තොරතුරු කිහිපයක් එක්ක. එතෙක් ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.